අපිට බලපුවම දිනලා තියෙනවා වගේ වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. දිනලා තියෙනවා කියලා පිළිගන්නේ අපි නෙමෙයි. දිනලා තියෙනවා කියලා පිළිගන්නේ සරිත් ප්‍රේමදාස උන් නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරඟයට ඇවිල්ලා එතුමත් එක්ක තරඟ කරලා දිනන්න පුළුවන් නම් අර එක එක NGO හිඟන්න ලව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නඩු දාන්නේ නැහැ මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරඟ කෙරුවොත් පරදිනවයි කියලා පිළිගන්න නිසා තමයි අර NGO හිඟන්න දාලා නඩු දාලා තරඟ කරන්න කලින්ම තරඟෙන් ඉවත් කරලා තනියම රේස් එක දිනලා ගෝලා දිනන්න පුළුවන්ද කියලා ප්‍රේමදාස උන් නැහැ උත්සාහ කළා බැලුවා. ඒ හිඟන්න ඕන කියනවා මම ඊයේ පෙරේදා රූපෝහණි කිව්වා කැලණි හිඟන්නේ. මොකද කැලණි හිඟන්නෝ රැයට නිදියන්න අපේ හැමෝටම කැලණිය පාළම. රැයට පොඩි අඩියක් එහෙම ගහලා නිදාගත්තාම එක එක සුන්දර හීන පේනවා, රජ වෙනවා පේනවා, ජනාධිපති වෙනවා, ඒ වගේ හීන ටිකක් මෙයාලා දැක්කා. හැබැයි ඇහැරෙන්නේ පාළමෙන් බිමට වතුරට වැටෙනවා. කැලණි ගඟට වැටෙනවා. එතකොට තමයි දන්නේ මේ ඔක්කොම දැකලා තියෙන හීනේ කියලා. ඉතින් මේ කැලණි හිඟන්න දෙන්න හීන දැකලා ප්‍රේමදාස මහත්තයාගේ උපදෙස් මත දැම්ම නඩුව. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අධිකරණයට. මේ මාතෘ භූමිය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් පහුගිය දවසේ අධිකරණය විසින් නිකුත් කරුවා කියන කාරණේ අපි සිතුනාට මතක් කරගන්න අවශ්‍යයි. ඒ දිනුවේ ගෝඨාභය නෙමෙයි ඊ හවස ජයග්‍රහණය කෙරුවේ ශ්‍රී ලංකා පුරුදන පෙරමුණ නෙමෙයි ඊ හවස ජයග්‍රහණය කෙරුවේ අපේ මෞබිමයි කියන කාරණේ අපි සිතුනාට මතක තියාගන්න අවශ්‍යයි. මේකයි අද කතාව. අපි ජනතාවට පැහැදිලි කරන්න ඕනේ කාරණේ තමයි සරිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රේමදාස මහත්මයාගේ පුතා නිසා UNP කාර්යාල උදනවා ජනාධිපති කමර සුදුසුයි කියලා කමක් නැහැ. හැබැයි අර SP දිසානායක මහත්මයා කිව්වා වගේ සරිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපති තරඟයට තරඟ කිරීම සඳහා තියෙන එකම සුදුසුකම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතා වීම මම නයි. අපිට එමතුමා කියන්නේ පවුල ආදී එකම පවුල පුතාලා ඉන්නවා අරවා ඉන්නවා මේවා ඉන්නවා කියලා කියනවා. හැබැයි කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් සරිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රේමදාස මහත්මයාගේ පුතා වීම ඇර නිකන් කවුරු හරි වුණා නම් මොකද්ද ඔබතුමාට තියෙන සුසුකම මේ රටේ ජනාධිපති වරණය තරඟ කරන්න කියලා ඔබ සුසුකම නැහැ කියලායි. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ මල්ලි වීම විතරක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහෝදරයෙක් වෙනම කතාවක්. හැබැයි එතුමා මේ රටේ හමුදාවේ හිටපු විනයගරුක දක්ෂ නිලධාරී. එතුමාගේ හමුදා සේවය අවසන් කරලා ඉවරලා එතුමා රාජ්‍ය සේවයට එකතු වුණා අමාත්‍යංශ ලේකම්වරයෙක් වෙන. එතුමා කොළඹ ලස්සනම නගරය කෙරුවේ මහින්ද රාජපක්ෂගේ මල්ලි නිසා නෙමෙයි. එතුමාගේ තිබ්බ දක්ෂකම නිසා. එතුමා ඉස්සර ලැජ්ජයි කියන්න මේ ස්පිරිසා නායකතුමාලත් මම දැක්ක එක දවසක් යුද්ධ ටැංකිය කියනවා පාර්ලිමේන්තුවේ. ඇයි යුද්ධ ටැංකිය කිය වෙන මොකක්ද කිලෙන නිසා. කොළඹ පාර්ලිමේන්තුවේ තියෙන පැත්තත් පොද වැස්සටත් යට වුණා. පොද වැස්සක් ආපුවම කොළඹ ගම්මුතු පාර්ලිමේන්තුවට යන්න උනේ යුද්ධ ටැංකිය. මෙහෙම තිබුණු රටක් ගඳ ගහපු රටක් ලෝකයේ තියෙන ආකර්ෂණීයම නගරය බවට පත් කෙරුවේ එතුමාගේ තියෙන පළපුරුද්ද සහ දක්ෂකම නිසා මිසක් මහින්ද රාජපක්ෂගේ මල්ලි නිසා නෙමෙයි. අවුරුදු 30 ලෝකයේම සියලු දෙනා බෑ කිව්වා. ප්‍රේමදාස ජනාධිපතිතුමා අපි කැමති නැහැ මොන දේ කෙරුවත් රටේ ජනාධිපතිවරේ ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වෙනවා. අපි ඒකට කැමති නැහැ. හැබැයි එතුමාගේ පියා මහා පාරිකාර ඝාතනය කෙරුවා වේලුපිල්ල ප්‍රභාකරන්. එතුමාත් සමග ওই තරඟයට එන්න උත්සාහ කරපු එතුමාට බාධා කරපු අද තමන්ගේ අයියාගේ රූපවාහිනිය දාලා TNL එක දාලා සදිත් ප්‍රේමදාසර දුවනකම් ගහන රනිල් වික්‍රමසිංහ මහත්තයාට නායකයා වෙන්න පුළුවන් ද ප්‍රභාකරන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඉදිරි පෙළම මරලා දැම්මේ නැත්තම් ගාමිසානායක මැතිතුමා ලලිත් අදුවත් පුදුලි මැතිතුමා ප්‍රේමචන්ද්‍ර මැතිතුමාලා එක වේදිකා එක බෝම්බේ මරලා දාපු නිසා තමයි
රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂය හැමෝ. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ විනාශ වුනේ. ඒක නම් පක්ෂය. හැබැයි ඒ නිසා තමයි ඊයේ පෙරේද වෙනකොට මේ මුළු රටම හිස් බැංකුවක් තියෙන. පුරවැසි භාවය හොයනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ. කොහෙද ඉන්න සිංගප්පූරු කාර්යයක් ගෙනල්ලා ලංකාවට පය නොදියද? මහා බැංකුවේ අධිපතිවරයා කරලා. මුදල් නෝට්ටු වලට උගේ අස්සන ගහලා. ඌලව්ව බැංකුව සුද්ධ කරපු මිනිහ. ලංකාවේ ආර්ථිකයේ බිඳුවට වට්ටන්න. වික්‍රමසිංහ මහත්තයාට මග පෑදුනේ කවුරු ඉන්න? වේලුපිල්ලේ ප්‍රභාකරන් ඉන්න මේක තමයි අත් කතාව. හැබැයි එහෙම කරපු ප්‍රභාකරන් අවුරුදු 30ක් බැරි වෙච්ච දේ අවුරුදු 3ක් ඇතුළත අවසන් කරන්න. ආරක්ෂක ලේකම්වරයා හැටි රාජකත්ව දීලා ඒ යුද්ධය අවසන් කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ මල්ලි නිසා නෙමෙයි, එතුමාට තිබුණ දක්ෂකම නිසා කියන කාරණේ අපි සුදුනාව අවබෝධ කරලා දෙන්න ඕනේ. ඉතින් මෙතන පුද්ගලයෝ දෙන්න නෙමෙයි අපි පැහැදිලි කරන්න ඕනේ. ගමට ගියාම සරිත් ප්‍රේමදාස මහත්තයයි ගෝඨාභය රාජපක්ෂයි කියන මිනිසු දෙන්න නෙමෙයි, වැඩපිළිවෙල පිළිබඳවයි අපි කල්පනා කරන්න. අපි මේක වරද්දාගත්තා 2015 ජනවාරි 8 වෙනිදා. අපි බැලුවා පුද්ගලයෝ දෙන්න දිහා. බැලුවා වෙනස කියලා. මහින්ද රාජපක්ෂ හිටියා කල් වැඩි කියලා හිතුවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අලුතෙන් ආවොත් වෙනසක් කියලා හිතුවා. UNPI ශ්‍රී ලංකකයි එකතු වුණාම කවදාවත් මේක වෙලා නැහැ. වැඩේ හොඳට දුවයි කියලා හිතුවා. හැබැයි මොකද වුනේ? අවුරුදු දෙකක් ගත යන්න වෙන්න කලින් දීගේ කැඩුනා දෙගොල්ලෝ දෙපැත්තට. SP සානායක මැතිතුමනි පාස්කු ඉරිදා බෝම්බේ පුපුරන් වලක්වා ගන්න බැරි වෙන්න එක හේතුවක් ඒක. දෙගොල්ලෝගේ කම ඇදිල්ල නිසා ආරක්ෂක කවුන්සලේ රැස්ුනේ නැහැ. රාජ්‍ය ඇමතිවරුන්ට එන්න එපයි කිව්වා කවුන්සලේ. අගමැතිවරයා ආවේ නැහැ. බුද්ධි නිලධාරීන් එක්ක සම්බන්ධීකරණයක් කෙරුණේ නැහැ. ප්‍රතිපලයක් හැටියට 350ක් මිය ගියා බෝම්බේ පුපුරලා. මේ දෙපැත්ත තනතුරු දෙකේ ඉන්න ප්‍රධානීන් දෙපැත්තට ඇදලා මේ කවදාවත් කරන්න බෑ. ඒ නිසා මැතිවරණේ දිනේ වෙනකම් මේ ගැන කල්පනා කරලා බෑ. මේකයි ගමට කියලා කියන්න මේ ඔබතුමාන්න මේ කියන්නේ ගමට කියන දෙන්න ඕනේ පණිවිඩය. මැතිවරණේ දිනේ වෙනකම් සදිත් ප්‍රේමදාස මහත්තයා හොඳ වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, গিitar ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. අමාරුවෙන් හරි අල්ලගෙන හරි ඒ දණ්ඩ දිගේ යන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඩ්‍රම්ස් ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඕවා කරන්න පුළුවන් වෙන්නේ 16 වෙනිදා වෙනකම් විතරයි. 16 වෙනිදාන් පස්සේ පත් වෙන මිනිහගේ පිටියේ බරපතල වගකීමක් පැවරන. ඒ තමයි මේ මාතෘභූමිය ඉදිරියට ගෙන යෑ මේ වැඩපිළිවෙල. ඒක ඩ්‍රම්ස් ගහුවයි කියලා කරන්න බෑ. ඒක গিitar ගහන්න පුළුවන් උනායි කියලා කරන්න බෑ. පහුගිය කාලේ ඒක අපි දැක්කා. එයිසා ආපහු ප්‍රේමදාස මහත්තයා එක පැත්තකටයි, අගමැතිවරයා තව පැත්තකටයි. කවුද අගමැති හැටියට පත් කරන්නේ? තවමත් කියන්නේ නැහැ. නියත වශයෙන් සජිත් ප්‍රේමදාසගේ අගමැති කවුරක්වත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ. සත් දැම්මම මැතිවරණ ව්‍යාපාරෙම අයියාගේ රූපවාහිනී channel එකෙන් ගහනවා නම් දුවන්න. දැන් ඉස්සර අපේ පාක්ෂිකයෝ කවුරුත් TNL බැලුවේ නැහැ. මෙතන ඉන්නවා හොඳයි බම් මේ හොඳ කියන්නේ. කවුරුත් බැලුවේ නැයි දාපු වෙලේ ඉඳන් රාජපක්ෂ මහත්තයට බලන්නේ මොන මගුලද මේක බලන්න. හත් දෙයියනේ මෙන්න දැන් බලන්නේ අපි කට්ටිය TNL. මොකක්ද හේතුව? පක්ෂේ නායකයාගේ channel එකෙන් නියෝජ්‍ය නායකයාට ගහනවා දුවන්න. මේ නාම මොදලා දුන්නා විතරයි. නාම යෝජනා දීලා පක්ෂේ නායකයාගේ channel එකෙන් ගහනවා නම් නියෝජ්‍ය නායකයාට දුවන්න. නායකයා බැරි වෙලා හරි ජනාධිපති වුණොත් අගමැති හැටියට ජනාධිපති අගමැති කොහොම සටමත් තියෙද කියන කාරණේ අපි කල්පනා කරන්න. ඒ නිසා පුද්ගලයෝ දෙන්න ගැන කල්පනා කරලා බෑ. 16 වෙනිදා ඡන්ද දීලා ඉවරලා 17 වෙනිදා ගණන් කරලා ඉවරලා 18 වෙනිදා ඉඳන් රට දුවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒක කල්පනා කරන්නේ නැති නිසා ගිය පාරත් අපිට වැරදුනා. ඒසක් කරුණා කරලා අපි ගමට ගිහිල්ලා පැහැදිලි කරන්න ඕනේ කාරණේ තමයි කරුණා කරලා කල්පනා කරලා ගෙවල් කීපයක් හදලා දෙන්න ඇති නරක නෑ, හොඳයි. ගෙවල් හදනවා පොඩි ඒවා, ඒවා ගිනි පෙට්ටි වලට වැඩිය පොඩ්ඩයි ලොකු. මෙතන ගෙවල් ගත්තා ඉන්නවා නම් ලක්ෂ 6ක ණයකාරයෙක් වෙනවා ඒ ගෙදර ගන්න කෙනා. ඒ ලක්ෂ 6 ගෙවන්න ඕනේ. හැබැයි එහෙම හරි හොඳයි. නිකන් ඉන්නවට වැඩිය හොඳයි. බැංකුව කඩනවට වැඩිය හොඳයිනේ. ආණ්ඩුවට ඉන්න සල්ලි ටික උස්සගෙන ගෙදර යනවට වැඩිය හොඳයි. පොඩි ගෙවල් හරි ණයට හරි දෙන එක හොඳයි. ඒක ගැටලුවක් නෑ, වාදයක් නෑ, විවාදයක්. කිසිම දෙයක් නොදෙන ණයට වැඩිය සිමෙන්ති කොට දැන් පහුගිය දවස්වල පහ පහ දුන්නා. සිමෙන්ති කොට පහක් දෙන එක හොඳයි. තකරම් තහඩු 10ක් දෙන එක නරකම නෑ. හැබැයි තකරම් පහක් දුන්නයි කියල සිමෙන්ති කොට පහක් දුන්නයි කියල එතනින් එහාට පැත්තට ගිහිල්ලා සංගීත සම්දර්ශනය කර වේදිකාවට නැගලා গিitar ගැව්වයි කියලා රටක් කරවන්න බෑ කියන කාරණේ අපි හොඳට මතක තියාගන්න.
මොකක්ද එතුමාට රට කරවීමේ තියෙන පළපුරුදු කියන කාරණේ අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. රට පාලනය කරන මනුස්සයතුමෝ. ඉතින් මේ පණිවිඩේ ගමට ගෙනියන්න අද කැන්වසින් පටන් ගන්න තිබුණ දවස